මම ලයිනල් බෝපගේ කියලා කතා කරනවා නැත්නම් ලයිය කියලා කතා කරනවා. කැමතිද ලයිය කියලා? ඒ කියන්නේ මොකද පොඩි කාලේ ඉඳලා මමට ආමන්ත්‍රණය කරුණාම තමයි ලයිය ඉස්කෝලේ යනකම්. ඔබත් මේ විදි ඉංජිනේරු වරේ ඕස්ට්‍රේලියාව පදිංචි ඉන්නවා. ඕස්ට්‍රේලියාව පදිංචි ඉන්නවා. අද අප්‍රේල් මාසේ 4 වෙනිදා. මට කියන්න පුළුවන් ද අවුරුදු 46කට කලින් මීට කොහෙද මේ වෙලාවේ හිටියේ? මේලා හිටියේ ඇත්තටම මේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කාලේ සංගාරාමයේ තමයි අපි ඒ කාලේ ප්‍රධාන වශයෙන් ගැවසුනේ. කොළඹ පැවතිච්ච වාතාවරණය කියන්නේ අරගලයක් කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණත් පිරිස් බලය කොහොමද, ආයුධ ශක්තිය කොහොමද, ඒ පිළිබඳ යම් කිසි ආකාරයක ඇස්තමේන්තුවක් කරමින් තමයි මාසතර 4 වෙනිදා අපි හිටියේ. මතකන්ද? 1971 ලංකා සියලු පොලිස් ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් ඔබතුමාලා දියත් කරන්න සූදානම් කරා. ඒක උනේ අප්‍රේල් 2 වෙනිදා මං හිතන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංගාරාමයේ. ඔව්. ඒ කණ්ඩායමේ මේ ප්‍රහාරය අනුමත කරපු පිරිස, දේශපාලන මණ්ඩලයේ අනුමත කරපු පිරිස අතර ඔබතුමා හිටියද? ඊට විරුද්ධව අදහස් දක්වපු පිරිසක් හිටියද? දැන් මෙහෙම ඒකේ සියලුම දෙනා ඒ තීරණය අනුමත කළා. ඒකට විරුද්ධව පැහැදිලි ලෙස ඒ කියන්නේ මේක කරන්න එපාම කියලා එහෙම ගනිපු කවුරුත් හිටියේ නැහැ. හැබැයි කොළඹ තිබිච්ච තත්ත්වයේ උඩ කොළඹ මේ පහර දීමක් කරන්න බෑ, ඒ සඳහා පිරිස් බලයක් හෝ ආයුධ බලයක් තිබුණේ නැහැයි කියන එක පැහැදිලි ලෙස මම මේ තීරණ ගන්න රැස් වෙච්ච වෙනදා සංගාරාමේ රැස් වෙච්ච මේ අවස්ථාවේදී පැහැදිලි කළා. ඒකට විරුද්ධව ලොකු අතුල ඉදිරිපත් කළා, කෑගල්ලෙන් 2000ක් දෙනා සන්නද්ධ කරලා එවනවා කියලා. නමුත් පස්සේ දවෙනකම් කිසි දෙයක් වුණේ නැහැ. හැබැයි ප්‍රහාර එල්ල කරන්න ඔබතුමාලා තීරණය කරන්නේ පස්සෙන්ද? ඒ කියන්නේ හෙට වගේ දවසක. හැබැයි ප්‍රහාර එළවෙන්නේ 4 වෙනිදා රෑ 10 මාට. ඔව්. මේ සිද්ධිය සම්බන්ධයෙන් නොයෙක් කටකතන තියෙනවා. නමුත් දැනගන්න තියෙන විදිහට කලින් තීරණයක් අරගෙන තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් දෙවෙනිදා රැස් වෙලා තීරණයක් ගන්නට ඉස්සර වෙලා වෙනත් තීරණයක් අරගෙන තියෙනවා. අප්‍රේල් 4 වෙනිදා රෑ 10 මාට පාර දී යුතුයි කියලා. ඒ තීරණය වෙනස් වෙනවා. දැන් දෙවෙනිදා සංගාරාමේ රැස් වෙලා අපි තීරණය කරනකොට අප්‍රේල් 5 වෙනිදා රෑ 11 මාට පාර දීම් කලන්න ඕනේ කියලා. දැන් කලින් දීපු තීරණය වෙනස් කරන්නට නොහැකි වීම වැල්ලවායි මොනවා හේතු නිසා ඒ උඩ තමයි මම හිතන්නේ මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඒක නිසා විශාල වශයෙන් ඒ කියන්නේ අර තිබිච්ච සැලැස්ම මේ අවුල්සහගත වෙනවා. අපි එහෙම ගත්තොත් 1971 ඔබතුමාලා සතුව නිවැරදි ඉලක්කයක් තිබුණේ නැහැ කියලා. එහෙම නැත්තම් විප්ලවයක් හරි එහෙම නැත්තම් අරගලයක් හරි ජනතාවත් එක්ක යන ගමනක් විදිහට තමයි අපි දකින්නේ. නමුත් ජනතාවකින් දුරස් වෙලා දේශපාලන පක්ෂයක් විදිහට කරපු අරගලයක් හින්දා දහසංඛ්‍යාත ජනතාවක් එහෙම තරුණ පිරිසක ජීවිත අහිමුණා කියලා. දැන් මෙහෙමයි, එදා තිබෙච්ච ජාතික සහ ජාත්‍යන්තර තත්ත්වය යටතේ ඒ කියන්නේ විශාල මර්ධන ව්‍යාපාරය ජනතා විමුක්ති විරුද්ධව දියත් කරා. මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝකාලීන බලාපොරොත්තුව තිබුණේ රාජ්‍ය බලය අල්ලා ගැනීම. ඒක කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් කෙටිකාලීන වශයෙන් මෙතන පැන නගින ප්‍රශ්නේ ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන කටයුතු කිරීම සඳහා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකගන්න අපි කළ යුත්තේ මොනවද කියන ප්‍රශ්නේ. දැන් උදාහරණයක් හැටියට මාර්තු මාසයේ මැද හත්සි නීතිය 15 වෙනි වගන්තියේ ක්‍රියාත්මක කිරීම තුළින් රජය මලමිනි මරණ පරීක්ෂණයකින් තොරව, නෑදෑයින්ට දැන්වීමෙන් තොරව, විනාශ කරන ආරක්ෂක හමුදාවලට බලය දීම තුළින් අපි දැක්කේ යුද්ධ ප්‍රකාශයක පළවෙනි පියවර හැටියට මේ තත්ත්වය විශාල මේ අර්බුදයක් ඇති කරා. ඒ උඩ තමයි මේ පහර දීමේ තීරණය ඉක්මන් වෙන්නේ. ඒ උඩ ඒ කියන්නේ මම අදත් මේ ඉන්න මතය තමයි රජයේ පැත්තෙන් එල්ල කරපු මර්ධනය තමයි මේ පළවෙනි මේ සඳහා වක් කියන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ ඊළඟට වක් කියන්න ඕන. මොකද මර්ධනයට පිළිතුරු දීම සඳහා අපි ආයුධ සන්නද්ධ බලය මත තමයි සම්පූර්ණයෙන්ම ඒක තමයි සන්නද්ධ අරගලයකට යා යුතුව තිබ්බද නැද්ද? 71 ආයුධ සන්නද්ධ අරගලයක් නොවුනනම් හොඳයි කියන මතේ මම ඉන්නවා දැනට. ඒ කියන්නේ ඇත්තටම ඒක එහෙම වෙන්න තිබුණේ බහුජන ක්‍රියාකාරීත්වයේ උඩ පක්ෂය විශ්වාස කළ යුතු තිබුණේ බහුජන ක්‍රියාකාරීත්වය ඇති කරලා ඒ තුලින් මේ මර්ධනයට මුහුණ දෙීම. නමුත් එහෙම නෙවෙයි වෙන්නේ. ඒ කාලේ පැවතිච්ච අපි මාඕවාදීන් හැටියට අපි දැකපු නොඑක මතවාද අපේ තිබිච්ච ආකාරයට අපි දැක්කේ පක්ෂය ජනතාව වෙනුවෙන් තීරණය කළ යුතුයි, පක්ෂය ආදේශ වෙලා ආයුධ සම්මතරකලයක් කරලා මෙන්න කියලා. ඒ තුලින් යම් විශාල හානියක් සිද්ධ වුණා. නමුත් ඒ හානියේදී අපි ඇත්තටම වෙච්ච දේ දිහා බැලුවොත් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් හමුදාවේ කොටස් මේ ඝාතනය වෙච්ච ගානම 100 ගානක් ඝාතනය වුණා, 300 ගානක් තුවාල වුණා. ජනතා විමුක්ති පෙරමුණේට සම්බන්ධ සහෝදරරු ඒ කියන්නේ සටනේදී නෙවෙයි වෙනත් අවස්ථාවලදී අත්අඩංගුවට ගෙවල් වලට ගිහිලා හමුදා විසා කරගෙන ඉවරලා ඒ විදිහට විනාශ වෙන තියෙනවා 5000කට 10000ක සංඛ්‍යාවක්. ඉතින් මේවට ඒ කියන්නේ මම කල්පනා කරන්නේ ඒක රජය තමයි ඒකට වක් කියන්න ඕනේ. හරි. තව එක ප්‍රශ්නයක් මට මේක ඔබතුමත් එක්ක
සාකච්ඡා කරද්දී මිසක් මට මීට කලින් මේක මම දැනන් හිටියේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට 1971 දී හඳට යෑමේ සූදානමක් කරමින් අභ්‍යවකාශය යෑමේ සූදානමක් තිබ්බා. ඇත්තටම ඒ කියන්නේ අපි පොඩි කාලේ ඒ කියන්නේ සෝවියට් දේශය අර චන්ද්‍රිකායවල ඒ පිළිබඳව මේ වෙනකොට මම හිතන්නේ 8 පන්තිය 9 පන්තිය ඉන්නකොට අපි රොකට් අතහැර බැලුවා. ඒ කියන්නේ ඇත්තටම මේ ඇමරිකන් මොබයිල් ලයිබ්‍රරි එකෙන් තමයි අපි පොත් අරගෙන මේ පිළිබඳව හදාරලා මේ මොබයිල් ලයිබ්‍රරි එකෙන් ඇත්තට මේක වීඩියෝ කරා. එවිලා කියන්නේ මේ පළවෙනි වතාවට ලංකාවේ රොකට් එකක් යවලා සාර්ථක විදියට ඒක කළා. ඒ අත්දැකීම අපි පාවිච්චි කරන්න උත්සාහ කළා හන්තානේ මේ කියන්නේ මම පේරාදෙන විශ්වවිද්‍යාලවල රොකට් එකක් අතහදා බැලුවා උත්සාහ බැලුවා නමුත් ඒ අතහදා බැලීම දිගින්ට දිගට කරගන්න යන්න බැරි වුණා මොකද ඒ කාලේ හිටපු එතන හිටපු වෙනත් දේශපාලන කණ්ඩායම් මේක මේ ෆැසිස්ට්වාදී ක්‍රියාවක් හැටියට මේ ගෙරිල්ලා කණ්ඩායමක් ඇවිල්ලා මේ ලොකු විනාශයක් කරනවා කියන වගේ ඇඟීමක් ඇති කරපු නිසා අපි ඒක අතහැරියා අවසන් වශයෙන් අපි ගත්තොත් ප්‍රේමදී මනම්පේරි මේ වගේ කිසිම ආයුධ අරගලයක් සන්නද්ධ අරගලයක් ගැන අවබෝධයක් නොමැති විශාල පිරිසක් ඇත්තටම මේ සියලු දෙනාම එදා බලාපොරොත්තු වුණේ සාධාරණ සමාජයක් ඇති කරන්න යහපත් සමාජයක් ඇති කරන්න තිරසාර විදියේ සංවර්ධන තත්ත්වයක් ජීවන මට්ටමේ ඉහළ තත්ත්වයක් මේ වගේ එදා පැවතිච්ච සමාජ ප්‍රශ්නවල සමාජාත්මක ප්‍රශ්නවලට විසඳුමක්. ඉතින් මම දකින්නේ මේ සියලු දෙනා ජීවිත පරිත්‍යාග කරේ කැපකිරීම කළේ යහපත් අරමුණක් වෙනුවෙන්. නමුත් ඒ අරගලයේ පාවිච්චි කරපු උපක්‍රමවල යම් යම් අඩුපාඩු සහ වැරදි නිසා ජීවිතහානි සිදු වුණා. ඇත්තටම මේ පිළිබඳව මම කනගාටු වෙනවාද? නමුත් මේ පිළිබඳව රජය තමයි ප්‍රධාන වගකීමේ ගැත්තුත්තේ. ජනතා විමුක්ති පෙරමුණටත් ඒ වගකීම නිදහස් වෙන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ දෙවෙනි වගකීම හැටියට මම ස්තුතිලයි අයියා. නැවතත් ප්‍රතිමදිරට අවස්ථාව